අයිබෝවන්, මගේ පැටව් සෑම කෙනෙක්වම සුපුරුදු පරිදි අදත් පහන තක්සලාවේ සිංහල පන්තියට ඉතාමත් ආදරෙන් පිළිගන්නවා. දැන් පහශ්‍රේණියේ ශිෂ්‍යත්ව විභාගය මොකද වෙලා තියෙන්නේ? ඉවරයි නේද? දැන් අපි තමයි ලබන අවුරුද්ද ශිෂ්‍යත්ව විභාගෙට ලෑස්ති වෙන්නේ. එහෙනම් ඉක්මනටම අපි මොකද කරන්න ඕනේ? සිලබස් එක ඉගෙන ගන්න ඕනේ නේද පුතේ? එහෙනම් අද දවසේ ටීචර් සූදානම් වෙනවා මගේ රත්තරන් පුතාලට සිංහල ව්‍යාකරණ කොටස සම්පූර්ණ කරන්න. එහෙමනම් හොඳට සාවධානව පන්තිට සම්බන්ධ වෙලා ටීචර් කියන දේ අහගෙන ඉන්න ඕනේ. දැන් හොඳට හේතු වෙන්න බලන්න. රයිට්. දැන් ටීචර් දිහා විතරයි බලාගෙන ඉන්නේ. ස්ක්‍රීන් එක දිහා විතරයි. වෙන කොහෙවත් බලන්නේ නැහැ. තේරුණාද? හොඳට අහගෙන ඉන්න. ඒත් එක්කම පුතාලා කවුරු හරි කෙනෙක් YouTube එකේ මේ වීඩියෝ එක බලනවා නම් පුතාලට පුළුවන් පහන තක්සලාවේ පන්ති වලට සම්බන්ධ වෙන්න. ටීචර්ගේ ෆෝන් නම්බර් එක තියෙනවා. ටීචර්ට කතා කරන්න. කතා කරලා පන්ති වලට සම්බන්ධ වෙලා පුතාලත් එක්ක ආදරයෙන් අකුරු කරන්න. ටීචර් මග බලාගෙන බලාගෙන ඉන්නවා. රයිට්. එහෙනම් අපි යමු සිංහල ව්‍යාකරණ කොටසට. තේරුණාද? රයිට්. ඉස්සලාම අපි ලේසියකින් මම පටන් ගන්න හිතුවා. මොකක්ද? මම. දැන් මම කියන්නේ කාටද? මම කියන්නේ මේක බලන කවුද? ඔයයි මමයි නේද? මම මෙතන මම හැටියට කියලා දෙනවා පුතා. නැත්තම් දුව මේ කහගෙන ඉන්නවා. එහෙනම් පුතා තමයි මම, දුව තමයි මම. එහෙමනම් මම කියලා පටන් ගත්තොත් පුතේ වාක්‍යයක් කොහොමද ඉවර කරන්න ඕනේ? මී යන්නේ. අපි එක දන්නවනේ. මම කිව්වොත් මී කියන්න, අපි කිව්වොත් මූ කියන්න, එක් අයෙකුට ඊ යොදලා ගොඩ දෙනෙකුට තී යොදන්න. මේක වර්තමාන කාලයට කවිය. කවි පාඩම් කරන්න එපා. ඊජිතින් ඔය කියලා දුන්නේ ආසාවට. හරි. දැන් වර්තමාන කාලයෙන් මම සෙල්ලම් කරමි. මම කරමි. අතීත කාලයෙන් කළෙමි. පුතේ කරෙමි නෙමෙයි කළෙමි. ඒක හොඳට මතක තියාගන්න. එහෙනම් මම සෙල්ලම් කරමි. මම සෙල්ලම් කියන බණ අතීත කාලෙන් කොහොමද හයියෙන් කියන්නේ? කළෙමි. වෙරි ගුඩ්. හරි. එහෙනම් වගුවක් තියෙනවා. අපි මේ වගුව පුරවමුද? හරි. ටීචර්ත් එක්ක කියන්න බලන්න. ක්‍රියාපදය කරනවා. වර්තමාන කාලයෙන් කොහොමද මම කියලා කියනකොට මේකේ ක්‍රියාපදයේ වාක්‍යයේ ක්‍රියාපදය තියන්නේ? කරමි. මම සෙල්ලම් කරමි. මම සෙල්ලම් අකලෙමි. බලනවා නම් බලමි. මම රූපවාහිනිය බලමි. අතීත කාලයෙන් මම රූපවාහිනිය බැලුවෙමි. සිතනවා. මම ශිෂ්‍යත්ව විභාගය ගැන සිතමි. අතීත කාලයෙන් මම ශිෂ්‍යත්ව විභාගය ගැන සිතුවෙමි. දුවනවා. මම වේගයෙන් දුවමි. මම වේගයෙන් දිව්වෙමි. මම උඩ පනිමි. මම උඩ පැන්නෙමි. මම රචනාවක් ලියමි. මම රචනාවක් ලියුවෙමි. දැන් එහෙනම් පුතාලට මම කියන උක්තය, මම කියන උක්තයත් එක්කලා වාක්‍යයක් ලියනකොට ආඛ්‍යාත පදය, ක්‍රියාපදය තියන්නේ කොහොමද කියන එක අවබෝධ වෙනවා. මේක පුතාලා දන්නවා. ඊට නැවත වාරයක් මතක් කරන්න තමයි මේ කිව්වේ. අපි යන් ඊළඟ කොටසට. දැන් මම කිව්වොත් මේ කියන්න, අපි කිව්වොත් මූ කියන්න. වර්තමාන කාලයෙන් අපි සෙල්ලම් කරමු. අතීත කාලයෙන් අපි සෙල්ලම් කළෙමු. තේරුණාද? අරකම තමයි මාමී වෙනවා, ආමූ වෙනවා. මමී අමූ. මම නම් මී, අපි නම් මූ නේද පුතේ? හරි. රයිට්. අපි මේකෙත් වගුව සම්පූර්ණ කරමු බලන්න. කරනවා. වර්තමාන කාල ක්‍රියාපදය උක්තය අපි නම් කරමු. අතීත කාලයෙන් කළෙමු. ඊළඟ එක බලනවා.
බලමු වර්තමාන කාලය අතීත කාලය බැලුවෙමු. සිතනවා වර්තමාන කාලය සිතමු, අතීත කාලය සිතුවෙමු. වර්තමාන කාලය දුවමු, අතීත කාලය දිව්වෙමු. වර්තමාන කාලය පනිමු, අතීත කාලය පැන්නෙමු. වර්තමාන කාලය ලියමු, අතීත කාලය ලියුවෙමු. හරි, අපි සෙල්ලම් කරමු, අපි සෙල්ලම් කළෙමු. ඒ කියන්නේ අතීතයෙන්, අද දැන් ටිකකට කලින් වෙන්නත් පුළුවන්, ඊයේ වෙන්නත් පුළුවන්, පෙරේද වෙන්න පුළුවන්. සෙල්ලම් කරමු, අපි සෙල්ලම් කළෙමු. අපි කරමු, කළෙමු කියන්නේ අතීතයේ. අපි රූපවාහිනිය බලමු, අපි රූපවාහිනිය බැලුවෙමු. ඒ කියන්නේ දැන් ටිකකට කලින් වෙන්නත් පුළුවන්, ඊයේ පෙරේද වෙන්නත් පුළුවන්. අපි ශිෂ්‍යත්ව විභාගය ගැන සිතමු. දැන් මේ වෙනකොට සිත සිත ඉන්නේ. හැබැයි අපි ශිෂ්‍යත්ව විභාගය ගැන සිතුවෙමු. ඊට කලින් හිතලා තියෙන්න පුළුවන්. අපි වේගයෙන් දුවමු. දැන් දුවනවා. අපි වේගයෙන් දිව්වෙමු. ඒ කියන්නේ අපි කලින් දුවලා තියෙන්නේ. අපි උඩ පනිමු. දැන් උඩ පනිනවා. අපි උඩ පැන්නෙමු. ඊයේ වෙන්න පුළුවන්, පෙරේද වෙන්න පුළුවන්, දැන් ටිකකට කලින් වෙන්න පුළුවන්. අපි රචනාවක් ලියමු. අපි රචනාවක් ලියුවෙමු. දැන් වෙනකොට ලිය ලියා සිටිනවා. වර්තමාන කාලය ලියුවෙමු කියන්නේ ඊයේ පෙරේද වෙන්න පුළුවන්, ගිය අවුරුද්දේ වෙන්න පුළුවන්. එහෙනම් අපි කිව්වොත් මු යන්න. හොඳට මතකයි නේද? රයිට්. ඊළඟ එකට යා. ඊළඟ එක තමයි ස්ත්‍රීලිංග ඒකවචන නාමපද යෙදුණු වාක්‍ය. ස්ත්‍රීලිංග, ස්ත්‍රීලිංග කියන්නේ ගැහැණු නම්. ඒකවචන කියන්නේ එක ගැහැණු කෙනෙකුට කතා කරන විදිය. කමලා, විමලා, අම්මා, නැන්දා, පුංචම්මා, ජනාධිපතිනිය, නිවේදිකාව නේද, සෙබඩ, මේ බැල්ලි, මේවා ස්ත්‍රීලිංග නාමපද. මේ බලන්න ගායිකාවක් ඉන්නවා, වෛද්‍යවරියක් ඉන්නවා, කවුද මේ, එළදෙනක් ඉන්නවා. මේවා ස්ත්‍රීලිංග නාමපද ඒක වචන. එහෙමනම් කොහොමද බලමු මේවා වාක්‍ය වලට හදන්නේ. වර්තමාන කාලයෙන් නම් නංගි සෙල්ලම් කරයි. නංගි කියන්නේ ස්ත්‍රීලිංග නාමපදයක්, ඒක වචන නාමපදයක්. කරයි කියන්නේ වර්තමාන කාල ඒක වචන ක්‍රියාපදයක්. බලන්න වර්තමාන කාලේ ඊ ශබ්දයෙන් තමයි අවසන් වෙන්නේ. මේ බලන්න කරයි. එතකොට අතීත කාලය නංගි සෙල්ලම් කළාය. නංගි කියන්නේ ස්ත්‍රීලිංග ඒකවචන නාමපදයක්. කළාය කියන්නේ ස්ත්‍රීලිංග ඒකවචන අතීත කාල ක්‍රියාපදයක්. ඒක හොඳට මතක තියාගන්න. මොකක්ද ශබ්දය? ආය, කළාය, කිව්වාය, දැක්කාය, බිව්වාය, පැන්නාය, සිතුවාය. මේ මොන ශබ්දද? ආය ශබ්දය. එහෙනම් ස්ත්‍රීලිංග ඒක වචන නාමපද ක්‍රියාපදවල තියෙනකොට ආඛ්‍යාතය, එහෙම නැත්නම් ක්‍රියාපදය ආය ශබ්දයෙන් තමයි අපි අවසන් කරන්න ඕනේ. ඒක හොඳට මතක තියාගන්න. ඊළඟ එක තව එකක් තමයි මේ ඇය ඈ කියන එක. දැන් අපි හිතමු වාක්‍යයක තියෙනවා නංගි හරි ලස්සනයි, නංගි හරි හොඳයි, නංගි හරි සුදුයි, නංගි හරි කහපාටයි, නංගි හරි කළු පාටයි, නංගි ලොකුයි, නංගි මිටි, නංගි මහතයි, නංගි උසයි, නංගි සුදුයි, එහෙම නේද? ඒතර නංගි 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 කිව්වහම කැතයි නේ පුතේ. විවිධත්වයක් නෑ, එක වගේ. ඒ වෙනුවට තමයි අපි ඇය ඈ කියන උක්ත පදේ භාවිතා කරන්නේ. නංගි හරිම, මගේ නංගි හරිම හොඳයි, ඈ හරිම කරුණාවන්තයි, මගේ නංගි හැමදාම පාසල් යයි, ඇය අත්තකුරු ලස්සනට ලියයි. දැක්ක නේද? නංගි නංගි කියන්නේ නැතුව ඇය කියන එකයි ඈ කියන එකයි භාවිතා කරන්න පුළුවන්. එහෙනම් ඇය ඈ කියන්නේ ස්ත්‍රීලිංග ඒක වචන නාම පදයක්. හොඳට මතක තියාගන්න. ඇය ඈ කියන්නේ ස්ත්‍රීලිංග ඒකවචන නාම පදයක්. එහෙනම් අයිසල විදියමයි ඊ ශබ්දයෙන් අවසන් වෙන්නේ. ඇය වෙන්නත් පුළුවන්, ඈ වෙන්නත් පුළුවන්, සෙල්ලම් කරයි. ඊළඟට අතීත කාලයේ ඇය නැත්තම් ඈ සෙල්ලම් කළාය. අර නංගි සෙල්ලම් කළාය කිව්වේ ඒ විදිහමයි ආය ශබ්දය එන්නේ. එහෙමනම් කොහොමද පුතේ වාක්‍ය අවසන් වෙන්නේ?
ආය ශබ්දයෙන් කළාය, කිව්වාය, දැක්කාය, බැන්නාය, පැන්නාය, දිව්වාය මේ ස්ත්‍රීලිංග ඒක වචන අතීත කාල ක්‍රියාපදයක්. දැන් එහෙනම් හොඳට මතක තියාගන්න ගන්න ඕනේ, අපි ඉගෙන ගත්තා මම කිව්වොත් මියන්න ස්ත්‍රීලිංග ඒක වචන නම් වර්තමාන කාලේ යන්නේ කරයි බලයි කියන්නේ අතීත කාලයෙන් ආය ශබ්දයෙන් කෙරුවාය, කළාය, පැන්නාය. එහෙනම් ඇය ඈ කියන එක මේ විදිහට ගන්න පුළුවන්. right. ඔන්න තියෙනවා ක්‍රියාපද. කරනවා වර්තමාන කාලයෙන් කරයි. ඇය පාඩම් කරයි. ඈ පාඩම් කරයි. නැත්නම් නංගී පාඩම් කරයි. ඊළඟට අතීත කාලයෙන් ඇය පාඩම් කළාය. ඈ පාඩම් කළාය. නංගී පාඩම් කළාය. බලනවා. අම්මා රූපවාහිනිය බලයි. ඇය රූපවාහිනිය බලයි. ඈ රූපවාහිනිය බලයි. අම්මා රූපවාහිනිය බැලුවාය. ඈ රූපවාහිනිය බැලුවාය. ඇය රූපවාහිනිය බැලුවාය. මොන කාලෙද? අතීත කාලය. නංගී පාදම් වෙන කෙනෙක් ලියමු. ආච්චි යමක් සිතයි. ආච්චි බලාගෙන ඉන්නවා පඩි හම්බෙන්නේ කවදද කියලා. ආච්චි යමක් සිතයි. ඈ යමක් සිතයි. ඇය යමක් සිතයි. ඊළඟට ආච්චි යමක් සිතුවාය. ඇය යමක් සිතුවාය. ඈ යමක් සිතුවාය. මේක මොන කාලෙද? අතීත කාලය. කවුද දුවන්නේ? ක්‍රීඩිකාව වේගයෙන් දුවයි. ඇය වේගයෙන් දුවයි. ඈ වේගයෙන් දුවයි. ක්‍රීඩිකාව වේගයෙන් දිව්වාය. නැත්නම් පවණී වේගයෙන් දිව්වාය. නැන්දා වේගයෙන් දිව්වාය. ඇය වේගයෙන් දිව්වාය. ඈ වේගයෙන් දිව්වාය. පනිනවා. කවුද පනින්නේ? වැඳිරිය උඩ පනී. ඊළඟට වැඳිරිය උඩ පැන්නාය. නංගි උඩ පැන්නාය. ක්‍රීඩිකාව උඩ පැන්නාය. අතීත කාලය. කවුද ලියන්නේ? කවුද ලියන්නේ? ලේඛිකාව. ලේඛිකාව කතාවක් ලියයි. ලේඛිකාව කතාවක් ලිව්වාය. වර්තමානයෙන් ලියයි, අතීතයෙන් ලිව්වාය. ආය ශබ්දය කළාය, බැලුවාය, සිතුවාය, දිව්වාය, පැන්නාය, ලිව්වාය. තේරුණා නේද දැන්? දැන් පුරුෂලිංග ඒක වචන නාම පද භාවිතයෙන් කොහොමද වාක්‍යයක් ලියන්නේ කියලා බලමු. පුරුෂලිංග නාම පද කියන්නේ පිරිමි නම්. පිරිමි නම් තාත්තා, මාමා, සීයා, විදුහල්පතිතුමා, ගුරුතුමා, බල්ලා, පූසා, කාක්කා, කුරුල්ලා, මේවා පිරිමි නම්. ඒක වචන කියන්නේ එක්කෙනෙක්. මෙන්න වෛද්‍යවරයා, ගායකයා, තාත්තා. එහෙනම් අපි දැන් බලන්න යනවා පුරුෂ ලිංග ඒක වචන නාම පදවලට වර්තමාන කාලයෙන් කොහොමද ක්‍රියාපදයේ තියන්නේ, අතීත කාලයෙන් කොහොමද ක්‍රියාපදයේ තියන්නේ. වර්තමාන කාලයෙන් මල්ලි සෙල්ලම් කරයි. ඊ ශබ්දය වර්තමාන කාලේ නම් ඊ ශබ්දය. මම කිව්වොත් මී කියන්න, අපි කිව්වොත් මූ කියන්න, එක් අයෙකුට ඊ යොදලා, ගොඩ දෙනෙකුට තී යොදන්න. එහෙනම් මල්ලි කියන්නේ තියයිද එක්කෙනයි. ඊ ශබ්දයෙන් කරයි, බලයි, දුවයි, කයි, බොයි, නටයි ඔක්කොම. ඊළඟට අතීත කාලයේ කලේය මොනවද? කලේය. ඒය ශබ්දය. කලේය. ඒය ශබ්දය. නං මල්ලි සෙල්ලම් කලේය. එනං මොනවද තව කියන්නේ? ගායකයා ගීතයක් ගායනක්. ඒ මේ වගේ
අපිට පුරුෂ ලිංග වලින් ඒය ශබ්දයෙන් පුතේ ඉවර කරන්න පුළුවන්. තේරුණා නේද? අර විදිහම තමයි. දැන් පුරුෂ ලිංග එකට මල්ලී කියන වෙනුවට අපිට භාවිතා කරන්න පුළුවන් ඌ. ඇයි අපි ස්ත්‍රී ලිංග වලට භාවිතා කරන්නේද? ඇය ඈ කියලා මල්ලි මල්ලි කියන්නේ නැතුව ඔහු කියන්න පුළුවන්. ඔහු සෙල්ලම් කරයි, ඔහු සෙල්ලම් කළේය. අර විදිහමයි වෙනසකට තියෙන්නේ. මොකක්ද? පිරිමි ළමයෙකුගේ නම වෙනුවට ඔහු දැම්මා. දිගටම තාත්තා තාත්තා කියන්න බෑනේ පුතේ. ඔහු කියන එකත් ලිව්වහම ලස්සනයි. එහෙනම් මතක තියාගන්න, පුරුෂ ලිංග නාම පදයක් තමයි ඔහු කියන එක. බලමු ක්‍රියාපද කරනවා නම් වර්තමාන කාලයෙන් කරයි, අතීත කාලයෙන් කළේය. තාත්තා වැඩ කරයි, තාත්තා වැඩ කළේය. මාමා රූපවාහිනිය බලයි, මාමා රූපවාහිනිය බැලුවේය. සීයා යමක් සිතයි, සීයා යමක් සිතුවේය. ක්‍රීඩකයා වේගයෙන් දුවයි, ක්‍රීඩකයා වේගයෙන් දිව්වේය. මොනවාද? පූසා පූසා මොනවාද කරන්නේ? උඩපනේ. ඊළඟට පූසා උඩපැන්නේය. ලේඛකයා කතාවක් ලියයි, ලේඛකයා කතාවක් ලියුවේය. එහෙනම් ඒය ශබ්දය කිව්වේය, ගත්තේය, දුන්නේය, පැන්නේය. මේවා අතීත කාල පුරුෂ ලිංග ඒකවචන ක්‍රියාපද. දැන් අපි බලමු අප්‍රාණවාචී නාම පද. අප්‍රාණවාචී කියන්නේ මොනවද පුතේ? පණ නැති. පණ නැති නේද? පණ නැහැ. පණ නැති දේවල් කියන්නේ එක ගහක්, එක මලක්, එක බෝලයක්, එක තරුවක්. ඇයි? ඒක වචන. එහෙනම් මේ අප්‍රාණවාචී නාම පද ක්‍රියාපද වල පුතේ යෙදෙනකොට පණ නැහැනේ. ඒවට අපිට ස්ත්‍රී ලිංග වෙන් කරන්න බෑ, පුරුෂ ලිංග වෙන් කරන්න බෑ, බහුවචන වෙන් කරන්න බෑ. සාමාන්‍යයෙන් මේවා ලියන්නේ පුරුෂ ලිංග විදිහට තමයි. ස්ත්‍රී ලිංග ක්‍රියාපද යොදන්නේ නැහැ. හරිද? එතකොට දැන් මේවනේ අප්‍රාණවාචී නාම පද ගස්, මල, තරුව, ගල. දැන් මේවට යෙදෙන ක්‍රියාපද මොනවද? පණ නැති ක්‍රියාපද. පුතේ දුවනවා කියන එක පණ තියෙන ක්‍රියාපදයක්. පණිනවා කියන එක පණ තියෙන ක්‍රියාපදයක්. ලියනවා කියන එක ප්‍රාණවාචී ක්‍රියාපදයක්. හැබැයි පණ නැති අප්‍රාණවාචී ක්‍රියාපදේ කියන්නේ අපි කරන්නේ නැහැ, ඉමේ සිද්ධ වෙන දේවල්. අපි ඉගෙන ගත්තේ තුන පන්තියේදී කරන දේවල් ඉබේ සිද්ධ වෙන දේවල් කියලා. මොනවද ඉබේ සිද්ධ වෙන්නේ? පුතේ ඉර පායනවා. කවුරුත් ඉර පායන්නේ කියන්නේ නැහැ. ගස් තුලඟට සෙල වෙනවා. එහෙනම් සෙල වෙයි, වැටෙයි කියන එක ඒ නාම පද ක්‍රියාපදයේ ගන්න පුළුවන්. පණ තියෙන වටත් පණ නැති දේවට. ඒත් අපිට වැටෙයි කියන එක අප්‍රාණ වාචී ගන්න පුළුවන්. ගෙඩියක් ගහෙන් බිමට වැටෙයි නේද? මේ වගේ දේවල් ගන්න පුළුවන්. අපි බලමුද අප්‍රාණ වාචී ඒක වචන ක්‍රියාපද. සෙලවෙයි, පිපෙයි, බබලයි, පෙරලෙයි. මේවා මොනවද? වර්තමාන කාල ඒක වචන ක්‍රියාපද. ඊට පස්සේ උක්තේ බහුවචන වුණාම ඒ කියන්නේ අප්‍රාණ වචකෙනි පණ නැතිනේ. බහුවචන කියන්නේ එකකට වැඩි. ගස ගස් වෙනවා, මල මල් වෙනවා, ඊළඟට බෝලය බෝල වෙනවා, තරුව අතරු බවට පත් වෙනවා. එතකොට බහුවචන නාම පදයක්. මේක කොහොමද ක්‍රියාපදය යොදන්නේ බලමු. හරි, ගස් එක සෙලවෙයිම තමයි. ගස්, මල්, තරු, ගල්. මේ තමයි බහුවචන නාම පද ටික. සෙලවෙති කියන්නේ නැහැ, හේතුවයි පණ නැහැ. පිපෙයි, බබලයි, පෙරලෙයි. එහෙනම් වර්තමාන කාලයෙන් සෙලවෙයි, පිපෙයි, බබලයි, පෙරලෙයි කියලා තමයි අපි ක්‍රියාපදය තියන්නේ. බහුවචන නාම පදය වුණාට මොකද මේක
අප්‍රාණ වාචයේ හිඳ ගස් සුළඟට සෙලවෙයි, ගස සුළඟට සෙලවෙයි. උක්තිය විතරයි වෙනස් වෙන්නේ, ක්‍රියාපදය වෙනස් වෙන්නේ නැහැ. තේරුණා නේද? හරි, දැන් උක්තය ඒක වචන නාම පද අපි වාක්‍ය වල කොහොමද ලියන්නේ බලමු. සෙලවෙනවා කියන එක වර්තමාන කාලයෙන් සෙලවෙයි, අතීත කාලයෙන් සෙලවුනේය, ගස සුළඟට සෙලවුනේය, බෝලය බිමට වැටෙයි, බෝලය බිමට වැටුනේය. මොකද්ද මෙතන වෙන්නේ? මොකද්ද පෙරලෙන්නේ? අපි හිතමු මොකක්ද, ගාලක් හරි කොඩියක් හරි ගහක් හරි කමක් නැහැ. ගස සුළඟට පෙරලෙයි, ගස සුළඟට පෙරලුනේය. තරුව අහසේ බබලයි, තරුව අහසේ බැබලුනේය. තව තරුව අහසේ දිලිසෙයි, තරුව අහසේ දිලිසුනේය. ගඟ වේගයෙන් ගලයි, ගඟ වේගයෙන් ගැලුවේය. ඔබලන්ට මෙතනදි මතක් වෙනව නේද පුරුෂ ලිංග නාම පද ඒක වචනයෙන් අතීත කාලයට හරවනකොට මේ විදිහට ක්‍රියාපදයේ තිබ්බ කියලා, ඒ ශබ්දයෙන්. එහෙනම් මතක තියාගන්න, අප්‍රාණ වාචී නාම පද අතීත කාලයට භාවිතා කරනකොට ලියන්න ඕනේ ඒය ශබ්දයෙන්. ස්ත්‍රීලිංග වගේ ආය ශබ්දයෙන් කළාය කියන්නේ, ඒය ශබ්දයෙන් තමයි අපි පුතේ වාක්‍ය ඉවර කරන්න ඕන. මේ බලන්න, ඒකවචන අප්‍රාණ වාචී නාම පද අතීත කාල ක්‍රියාපද වල යෙදෙන විට ආඛ්‍යාතය පුරුෂ ලිංග ඒකවචන අතීත කාල ස්වරූපයෙන් තැබිය යුතුය. මොකද්ද ශබ්දය? ඒය ශබ්දය. ඊළඟ එක බහුවචන අප්‍රාණ වාචී නාම පද අතීත ක්‍රියාපද වල යෙදෙන විට ආඛ්‍යාතය පුරුෂ ලිංග ඒක වචන ස්වරූපයෙන්. ඒය ශබ්දය කියන්නේ ස්ත්‍රී ලිංග පුරුෂ ලිංග කියලා නැහැනේ පුතේ, පණ නැහැනේ. ඒ හින්දා මේක අතීත කාලෙන් ලියනකොට අපි පුරුෂ ලිංග විදිහට තමයි ක්‍රියාපදයේ තියන්නේ ඒය ශබ්දයෙන්. දැක්කද? ඒක හොඳට මතක තියාගන්න. දැන් අපි බලමු බහුවචන නාම පද යෙදුණු වාක්‍ය. මොනවද පුරුෂ ලිංග නාම පද කියන්නේ? අයියලා තාත්තලා ඒවනේ. එතකොට මොනවද පුතේ ස්ත්‍රී ලිංග? අම්මලා අක්කලා නැන්දලා මෙහෙමනේ ස්ත්‍රී ලිංග. එහෙනම් බහුවචන පොදු නාම පදය තමයි ඔවුහු. එහෙනම් අයියලා අක්කලා කියන තැනට ඔවුහු කියලා දාන්න පුළුවන්. ඒක ස්ත්‍රී ලිංග වේවා පුරුෂ ලිංග වේවා කණ්ඩායමක් නම් ඉන්නේ එක්කෙනෙකුට වැඩිය නම් ඔවුහු කියන්න පුළුවන්. මොදිට මතක තියාගන්න, ඔවුහු කියන්න පුළුවන්. මේ බලන්න වර්තමාන කාලයෙන් මල්ලිලා සෙල්ලම් කරති, වර්තමාන කාලයෙන් නංගිලා සෙල්ලම් කරති බහුවචනනේ. ඊළඟට ඔවුහු සෙල්ලම් කරති. මල්ලිලාට ඔවුහු කියලා කියන්නත් පුළුවන්, නංගිලාට ඔවුහු කියලා කියන්නත් පුළුවන්. නංගිලා මල්ලිලා දෙගොල්ලන්ටම ඔවුහු කියන්න පුළුවන්. ඊළඟට අතීත කාලයෙන් මල්ලිලා සෙල්ලම් කළෝය, නංගිලා සෙල්ලම් කළෝය, ඔවුහු සෙල්ලම් කළෝය. නංගිලා කියන්නේ බහුවචන නාම පදයක්. එතකොට ක්‍රියාපදයේ කළෝය කියලා ඕය ශබ්දයෙන් තියන්න ඕනේ. නංගිලා කියන්නේ බහුවචන නාම පදයක්, කළෝය. එතකොට නංගිලා මල්ලිලා කියන එකට පොදු එක තමයි ඔවුහු. එහෙනම් ඔවුහු සෙල්ලම් කළෝය. වර්තමාන කාලයෙන් මල්ලිලා සෙල්ලම් කරති, නංගිලා සෙල්ලම් කරති, ඔවුහු සෙල්ලම් කරති. එතකොට පුති අතීත කාලයෙන් මල්ලිලා සෙල්ලම් කළහ, නංගිලා සෙල්ලම් කළහ, ඔවුහු සෙල්ලම් කළහ. අර කළෝය කියන එකටම කළහ කියන්නත් පුළුවන්. අතීත කාලෙන් කිසිම ගැටලුවක් නැහැ.
තේරුණාද? මෙන්න මල්ලිලා කරති වර්තමාන කාලයෙන්, මෙන්න නංගිලා කලහ අතීත කාලයෙන්. ඔහුහු කරති, ඔහුහු කලහ. එහෙනම් කලෝ යථාරි, කලහ ථාරි. මොනවද මේ නාම පද? බහුවචන නාම පද, ක්‍රියාපදය. එක්කෝ ඕය ශබ්දය කලෝය, එහෙම නැත්නම් කලහ, මේ දෙකම තියන්න පුළුවන්. හොඳට මතක තියාගන්න ඕනේ. හරි, මෙන්න දැන් අපි ලියනවා. කරනවා වර්තමාන කාලයෙන්, කරති බහුවචන නාම පදවලට, අතීත කාලයෙන් කලෝය කලහ, ඊළඟ අතීත කාලය කලෝය කලහ, බලනවා බලති බැලුවෝය. අපි මෙහෙම කියමු. මොනවද? තාත්තලා මොනවද කරන්නේ? පාඩම් කරති. තාත්තලා පාඩම් කරනවද? ළමයි කියමු. ළමයි පාඩම් කරති. ළමයි පාඩම් කළෝය. ළමයි පාඩම් කළහ. ඊළඟ එක. ක්‍රීඩිකාවෝ රූපවාහිනිය බලති. පුළුවන් පුතේ ඉතින් රූපවාහිනිය බලන්න ඇයි බැරි? ක්‍රීඩිකාවෝ රූපවාහිනිය බැලුවෝය බැලූහ. ක්‍රීඩිකාවෝ කිව්වත් ක්‍රීඩකයෝ කිව්වත් ඔහුහු කිව්වත් කමක් නැහැ. හොඳට මතක තියාගන්න. ඔහුහු කිව්වත් ක්‍රීඩිකාවෝ කිව්වත් ක්‍රීඩකයෝ කිව්වත් එතන බහුවචන නාම පද. සීයලා අනාගතය ගැන සිතති. සීයලා අනාගතය ගැන සිතුවෝය සිතූහ. දැන් ස්ත්‍රීලිංගයටත් පුළුවන්නේ. ආච්චිලා මොනවද කරන්නේ? අතීතය ගැන සිතති. ආච්චිලා අතීතය ගැන සිතුවෝය සිතූහ. ඊළඟට මේ දෙකටම පොදුයි. ඔහුහු කිව්වාම ආච්චිලා ඉන්නත් පුළුවන්, සීයලා ඉන්නත් පුළුවන්. එහෙනම් ඔහුහු අතීතය ගැන සිතති, ඔහුහු අතීතය ගැන සිතුවෝය. ක්‍රීඩකයෝ වේගයෙන් දුවති, ක්‍රීඩිකාවෝ වේගයෙන් දුවති, ඔහුහු වේගයෙන් දුවති. ක්‍රීඩිකාවෝ වේගයෙන් දිව්වෝය, ක්‍රීඩකයෝ වේගයෙන් දිව්වෝය, ඔහුහු වේගයෙන් දිවූහ. දැන් දිවූහ කියන්නත් පුළුවන්, දිව්වෝය කියන්නත් පුළුවන්, ඔහුහු කියන්නත් පුළුවන්. පණිති පැන්නෝය පැන්හ පැන්නාහ. ලියනවා ලියති, ලියූහ ලිව්වෝය පැන්නාහ. තේරුණාද? රයිට්. එහෙමනම් අපි අද දවසේ ඉගෙන ගත්තා මොනවද? ස්ත්‍රීලිංග, පුරුෂලිංග, මම, අපි, අප්‍රාණවාචි, මේ නාම පද, ඒක වචන, බහු වචන, වර්තමාන කාලය, අතීත කාලය. තේරුණාද? මේ සටහනෙන් ටීච පුතාලට පැවරුමක් දීලා තියෙනවා. ඒ ටියුට් එක වැඩ ටික සම්පූර්ණ කරන්න ඕනේ හැමෝම. තේරුණාද? එහෙනම් ටීචර් ගිහින් එන්නම්. එතත් හම්බ වෙමු. පහන ඔන්ලයින් තක්සලාව YouTube නාලිකාව subscribe කරන්න, ඒ වගේම like එකක් දාන්න, ඒ වගේම comment එකක් එවන්න. එහෙනම් ටීචර් ගිහින් එන්නම්. හැමෝටම සුබ දවසක්. අපි ආයිමත් හම්බ වෙලා ආදරයෙන් අකුරු කරමු. එහෙනම් හැමෝටම ආයුබෝවන්.